අද මේ කොටසින් සේජ්වෝල් නිර්මාණය ගැන, මැග්මැටික් ඩයික්ස් ගැන, පාෂාණවල නිර්මාණය කරලා තියෙන අමුතු රවුම් හැඩේ වලවල් ගැන, සේජ්වෝල් නිර්මාණයේ පිහිටලා තියෙන ගැට ආකාරයේ නිර්මාණ ගැන. මේ තොරතුරු වලට අනුව සේජ්වෝල් නිර්මාණය කියන්නේ මිනිසා විසින් සිද්ධ කරන ලද නිර්මාණයක්ද නැත්නම් ස්වභාවික පිහිටීමක්ද? මේ දේවල් ගැන දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඉවර වෙනකම්ම මේ වීඩියෝ එක බලන්න. මම හැමදාම කියනා වගේ මේ තොරතුරු දිහා විවෘත මනසකින් ඔයාලම හිතලා බලන්න. ඔයාලට පෙනෙන මේ පාෂාණ කුට්ටි එකමතෙක මනාව හා ඍජුව පිහිටලා තියෙන මේ නිර්මාණය ස්වාභාවික නිර්මාණය වුණ පිහිටීමක්ද? බලන්න මේ පිහිටීම තනි කෙලින් පිහිටලා තියෙන ආකාරය. එහෙමත් නැත්නම් නැති වුණ පැරණි ශිෂ්ටාචාරයක් විසින් විශාල බහුකෝණාස්ත්‍රාකාර පාෂාණ කුට්ටිය යොදාගෙන නිර්මාණය කරන ලද ගල්පැම්මක්ද මේ? මෙතන ඇතිවෙන ගැටලුව තමයි මේ නිර්මාණය ස්වභාවික භූ පිහිටීමක්ද නැත්නම් මිනිසා විසින් සිදු කරන ලද නිර්මාණයක්ද? එහෙමත් නැත්නම් මේ දෙකේම එකතුවක්ද? ඔයාලා දකින මේ නිර්මාණය සේජ්වෝල් කියලා හඳුන්වනවා. ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ කඳුකර කැලෑබද ප්‍රදේශයක මේ නිර්මාණය පිහිටලා තියෙන ආකාරය දකින්න පුළුවන්. මේ නිර්මාණය ගැන පොඩි විස්තරයක් කරොත් අඩි 275ක්, එහෙම නැත්නම් මීටර් 84ක් පමණ දිගට මේ නිර්මාණය පිහිටලා තියෙනවා. ඒ වගේම අඩි 24ක්, එහෙම නැත්නම් මීටර් 7ක් උසයි. මේ නිර්මාණය පිහිටලා තියෙන ස්ථානයේ අවට අවුරුදු 400ක් පරණ පයින් ගස් දකින්න ලැබෙනවා. මේ වගේ නැති වුණ පැරණි ශිෂ්ටාචාරයක නටබුන් මේ වගේ ප්‍රදේශයකින් දකින්න ලැබෙන එකත් ඇත්තරම පුදුම හිතන කාරණයක්. විශේෂයෙන්ම මේ වගේ විශාල පාෂාණ කුට්ටි හසුරවන්න පුළුවන් තාක්ෂණයක් ඔවුන්ට තිබිලා තියෙනවා කියලා දකින්න ලැබෙද්දී ඔයාලට හිතෙන්න පුළුවන් මීට කලින් ඇයි මේ ස්ථානය ගැන තොරතුරු අහන්න හරි දකින්න හරි ලැබිලා නැත්තේ කියලා. ඒකට හේතුව මේ නිර්මාණය පිහිටලා තියෙන්නේ පෞද්ගලික ඉඩමක. මේ ඉඩමේ අයිතිකරුවන් මේ වගේ නිර්මාණයක් ඔවුන්ගේ ඉඩමේ පිහිටලා තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ දැනට අවුරුදු කිහිපයකට කලින්. ඒ නිසා මේ ස්ථානයේ ප්‍රසිද්ධියට පත්වෙන්න වගේම විශේෂඥයන්ගේ අවධානය යොමු වෙලා නැති එක ගැන පුදුම වෙන්න දෙයක්වත් නැහැ. මේ ස්ථානයේ හොයාගත්ත මේ ඉඩමේ අයිතිකරුවන් සඳහන් කරන ආකාරයට මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ කඳුකර ප්‍රදේශයකට කිට්ටු වෙන්න. ඒ වගේම වසර ගණනාවක් පුරාට කඩාගෙන වැටුණු ගස් හා අතුකොළ එකතු වීම නිසා මේ නිර්මාණය හඳුනාගන්න නොහැකි වෙන ආකාරයට සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තිබිලා තියෙනවා. පසු කාලයේ තමයි ඔවුන් මේ ආකාරයට මේ ස්ථානය පිරිසුදු කරලා තියෙන්නේ. ඒ වගේම මේ ස්ථානයට පිවිසිලා මේ නිර්මාණ නරඹලා තියෙන්නේ ඉතා සුළු පිරිසක් විතරයි. ඔයාලා Google Earth භාවිතා කරලා මේ ස්ථානයේ චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කරත් මේ ස්ථානයේ පැහැදිලිව දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ස්ථානයේ මේ ආකාරයට පිරිසුදු කරලා තියෙන්නේ මෑත කාලයක නිසා. නමුත් දැන් දකින්න තියෙන ඡායාරූප නිසා මේ ස්ථානය හොඳින් පැහැදිලිව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳින් බලන්න. මේ නිර්මාණයත් අපිට ප්‍රහේලිකාවක් වෙලා තියෙන ලෝකයේ පුරාවට ජීවත් වුණ පැරණි ශිෂ්ටාචාර විසින් සිද්ධ කරන ලද විශාල බහුකෝණාස්ත්‍රාකාර පාෂාණ කුට්ටිය යොදාගෙන නිර්මාණය කරන ලද ගල්බැමි වලට සමාන වෙන ආකාරය. ඔයාලට මතක ඇති අපි කලින් කොටස් වලිනුත් කතා කරා මහද්වීප වලින් හා සාගර වලින් වෙන්ලා ජීවත් වුණු ශිෂ්ටාචාර එක හා සමාන තාක්ෂණයක් භාවිතා කරලා මේ වගේ අපූර්ව නිර්මාණ සිද්ධ කරලා තියෙන ආකාරය ගැන. මේකට හොඳම උදාහරණ තමයි දකුණු ඇමරිකාවේ පේරු වල නිර්මාණය කරලා තියෙන අපූරු ගල්බැමි. ඔයාලට මතක ඇති මේ ගල්බැමි වල විශාලත්වය හා එකමතෙක පිහිටවලා තියෙන ආකාරය ගැන. ඒ වගේම ලෝකයේ අනිත් පැත්තේ පිහිටලා තියෙන ඊජිප්තුවේ නිර්මාණය කරලා තියෙන මේ හා සමාන නිර්මාණ ගැන අපි කතා කරා. පුදුම හිතන කාරණේ තමයි දකුණු ඇමරිකාවේ හා ඊජිප්තුවේ සිද්ධ කරලා තියෙන මේ නිර්මාණ අතර පැහැදිලි සමානකම් දකින්න පුළුවන්. ගොඩක් අය දන්නේ නැහැ මේ වගේ බහුකෝණාස්ත්‍රාකාර පාෂාණ කුට්ටිය යොදාගෙන සිද්ධ කරලා තියෙන නිර්මාණ ලෝකයේ වෙනත් ස්ථානවලත් පිහිටලා තියෙනවා කියලා. යුරෝපයේත් මේ වගේ නිර්මාණ දකින්න පුළුවන්. උදාහරණ විදිහට ග්‍රීසිය හා ඉතාලිය පෙන්වලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තුර්කියෙත් මේ අපූර්ව නිර්මාණ දකින්න ලැබෙනවා. නමුත් අවාසනාවකට මේ වගේ නිර්මාණ කොයිතරම් අපූර්ව වුණත් මේ නිර්මාණවලට මිනිසුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ඉතා ස්වල්ප වශයෙන්. ගොඩක් අයගේ අවධානය යොමු වෙන්නේ යුරෝපයේ තියෙන මේ වගේ සුප්‍රසිද්ධ ස්ථානවලට විතරයි. යුරෝපයේ ඓතිහාසික නටබුන් කිව්ව ගමන් ඕනම කෙනෙක්ගේ අවධානය යොමු වෙන්නේ රෝමයට හා ඇතැන්ස් වලට. ඉතින් මේ රටවල්වල විතරක් නෙමෙයි මේ වගේ බහුකෝණාස්ත්‍රාකාර පාෂාණ යොදාගෙන සිද්ධ කරන ලද අපූරු නිර්මාණ පිහිටලා තියෙන්නේ. සමහරු පුදුම වෙයි මේ වගේ නිර්මාණ ජපානයේත් පිහිටලා තියෙනවා කියලා දැනගත්තාම. බලන්න මේ සමානකම් දිහා. ඒ විතරක් නෙමෙයි ලෝකෙන් හුදකලා වෙලා තියෙන පාස්කු දූපතෙත් මේ වගේ අපූර්ව නිර්මාණ දකින්න ලැබෙනවා. මම කියන නිසා මේ දේවල් විශ්වාස කරන්න එපා. ඔයාලත් මේ දේවල් ඇත්තද කියලා හොයලා බලන්න. අන්තර්ජාලයේ ඕන තරම් මේ ගැන තොරතුරු හා විස්තර හොයලා බලන්න පුළුවන්. ඔයාලත් දන්න මේ වගේ ස්ථාන ගැන තොරතුරු මාත් එක්ක බෙදා ගන්න.
අපි ආයෙත් කතා කර කර හිටපු මාතෘකාවට ගියොත්, මේ වගේ බහුකෝණාස්ත්‍රාකාර පාෂාණ කුට්ටිය යොදාගෙන සිද්ධ කරන ලද නිර්මාණ ලෝකේ පුරාවට දකින්න පුළුවන්. ගැටලුව තමයි ඇමරිකාවේ මොන්ටානාවල දකින්න ලැබෙන මේ සේජ්වෝල් කියන පාෂාණ නිර්මාණයත් නැති වුණ පැරණි ශිෂ්ටාචාරයක් විසින් නිර්මාණය කරන ලද අපූරු නිර්මාණයක්ද? නැත්තම් ස්වභාව ධර්මයේ විසින් සිද්ධ කරන ලද අස්වාභාවික සුවිශේෂී භූ පිහිටීමක්ද? නැත්තම් මම කලින් කිව්වා වගේ මේ දෙකේම එකතුවක්ද? මේ දේ අපිට ලෝකයේ වෙනත් ස්ථානවල සිද්ධ කරලා තියෙන සමහර නිර්මාණවලත් දකින්න පුළුවන්. ස්වභාවික පිහිටීම් මිනිසා විසින් වැඩි දියුණු කරලා ඔවුන්ගේ අවශ්‍යතා සඳහා යොදාගෙන තියෙන ආකාරය බහුලව දකින්න ලැබෙන දෙයක්. මේ ආකාරයට මේ ස්වභාවික භූ පිහිටීමත් මිනිසා විසින් වැඩි දියුණු කරලා ඔවුන්ගේ භාවිතය සඳහා යොදාගත්තද? ස්වභාවිකව මේ වගේ පිහිටීම් නිර්මාණය වෙන ආකාරය ගැන විද්‍යාත්මකව පැහැදිලි කරලා තියෙන ආකාරය ගැන විස්තර මම හොයලා බැලුවා. මේ වගේ නිර්මාණ හඳුන්වන්නේ මැග්මැටික් ඩයික්ස් කියලා. මේ මැග්මැටික් ඩයික්ස් නිර්මාණය වෙන්නේ ගිනි කඳු ක්‍රියාකාරකම් නිසා පැරණි පාෂාණ අතර තියෙන හිඩැස් ඇතුළට මැග්මා පිරිලා පසු කාලයේ ඝනීභවනය වීමෙන්. පසු කාලයේ මේ ස්ථානවල මතුපිට කාදණයට ලක් වෙලා මේ මැග්මැටික් ඩයික්ස් නිරාවරණය වෙන්න පටන් ගන්නවා. මේ ආකාරයේ උදාහරණ අපිට බහුලව දකින්න පුළුවන්. කාලයත් සමග කාදණය වීම නිසා මේ පාෂාණ අතර පැලුම් හා විවර නිර්මාණය වෙනවා. හරියට අපිට සේජ්වෝල් පිහිටීමේ දකින්න ලැබෙන පැලුම් හා විවර වගේ. ඉතින් මේ නිසා ලෝකේ පුරාවට තියෙන මැග්මැටික් ඩයික්ස් පිහිටීම් ගැන මම තොරතුරු හොයලා බැලුවා. ඔයාලා මේ දකින්නේ ඒ පිහිටීම්. ඇත්තටම අපූරුයි නේද? නමුත් මේ පිහිටීම් දිහා දකිද්දී මිනිසා විසින් සිද්ධ කරන ලද නිර්මාණ කියලා අදහසක් මට නම් ඇති වෙන්නේ නැහැ. ඔයාලත් හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. නමුත් මේ සේජ්වෝල් කියන නිර්මාණය දිහා දකිද්දී පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. මැග්මැටික් ඩයික්ස් පිහිටීම් වල හා මේ සේජ්වෝල් නිර්මාණයේ පැහැදිලි වෙනස්කම් දකින්න පුළුවන්. ඒ වගේම සමානකම් දකින්නත් ලැබෙනවා. හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. ඔයාලට පේනවා ඇති හිතාමතාම උවමනාවෙන් අවශ්‍ය ආකාරයට පාෂාණ කුට්ටි හැඩ කරලා තියෙන ආකාරය හා එකමත එක පිහිටුවලා තියෙන ආකාරය. ඒ වගේම එක දිගට පෙළ ගස්වලා තියෙන ආකාරය දිහා බලන්න. ඒ වගේම මැග්මැටික් ඩයික්ස් හා ජියොලොජික් ඩයික්ස් වල පැලුම් හා විවර දකින්න ලැබෙනවා. නමුත් මේ පැලුම් හා විවර මේ වගේ එක සමානය වනන් නෙමෙයි. එකිනෙකට වෙනස් හා විවිධාකාරයි. මේ සේජ්වෝල් නිර්මාණය ගැන තවත් කුතුහලය වැඩි කරන කාරණයක් තමයි මේ නිර්මාණය මේ අවට පිහිටීම් වලින් කොයිතරම් වෙනස්ද කියන කාරණය. හොඳින් බලන්න මේ ඉහලින් අරන් තියෙන ඡායාරූප දිහා. ඔයාලට පේනවා ඇති මේ කඳුකර ප්‍රදේශය ගල් කුට්ටි වලින් පිරලා තියෙන ආකාරය. මේ ආකාරයේ පිහිටීම් බෝල්ඩ බැෆල් ලිෆ්ට් කියලා හඳුන්වනවා. මේ ස්වභාවිකව බහුලව දකින්න ලැබෙන පිහිටීම් ආකාරයක්. ඒ වගේම මේ පාෂාණ පිහිටීම් වසර මිලියන 75ක් පරණයි කියලා සඳහන් වෙනවා. ඒත් ඒ ආසන්නයෙන්ම පිහිටලා තියෙන මේ සේජ්වෝල් නිර්මාණය දිහා බලන්න. ඍජු ආකාරයට බැම්මක් ආකාරයට පිහිටලා තියෙන ආකාරය ඇත්තටම පුදුමාකාරයි නේද? මේ ස්ථානය ගැන තොරතුරු හොයද්දී මේ ස්ථානයට ආසන්නයෙන් අවට පිහිටලා තියෙන අපූරු නිර්මාණ ගැන තොරතුරු කීපයක් හොයාගන්නත් මට පුළුවන් වුණා. ඔයාලට පේනවා ඇති ගල් කුට්ටි වලින් දොරටුවක් ආකාරයට පිහිටලා තියෙන මේ නිර්මාණය. හොඳින් බලන්න. ඒ වගේම මේ නිර්මාණය දිහත් බලන්න. මම කියන්නේ මේ නිර්මාණ මිනිසා විසින් සිද්ධ කරන ලද නිර්මාණ කියලා. දීර්ඝ කාල සීමාවක් පුරාවට ඇති වුණ කාදණයන් හා භූමිකම්පා නිසා මේ වගේ පිහිටීම් ස්වභාවිකව නිර්මාණය වෙන්න පුළුවන්. හිතලා බලන්න. කන්දක් උඩ තියෙන විශාල ගල් කුට්ටියක් කාදණී වීම නිසා හෝ භූමිකම්පාවක් නිසා පහළට පෙරලිලා ඇවිත් මේ වගේ අස්වාභාවික ස්ථානවල හා හැඩවලට ස්ථානගත වෙන්න පුළුවන්. මේ නිර්මාණ ඇත්තටම පුදුමාකාරයි. ඒ වගේම මේ නිර්මාණ ගැන වාර්තාගත කරලා තියෙන්නේ ඉතා සුළු වශයෙන්. ඔයාලා Google එකේ සර්ච් කරලා බැලුවොත් මොන්ටානා මෙගලිත්ස් කියලා ඔයාලට දකින්න පුළුවන් ස්වභාවික නිර්මාණය වුණ මේ වගේ අපූරු පිහිටීම් විශාල ප්‍රමාණයක් මේ ස්ථානය අවටින්. මෑත කාලයක ඉඳලා තමයි මිනිස්සුන්ගේ අවධානය මේ ස්ථානවලට යොමු වෙලා තියෙන්නේ. අපි ආයෙත් කතා කරමු සේජ්වෝල් නිර්මාණය ගැන. මේ නිර්මාණයේ ඍජු ආකාරයට සිද්ධ කරලා තියෙන විදිහට අමතරව මේ ගල් කුට්ටි අතර තියෙන විවර අනිත් ගල් කුට්ටියට යා නොවන ආකාරයට පිහිටලා තියෙන විදිය බලන්න. හරියට බර බෙදිලා යන ගල් බැමි නිර්මාණය කරන ආකාරයට සමානයි නේද? බලපු ගමන් ඕනම කෙනෙක්ට ඇති වෙන පළවෙනි අදහස තමයි මේ ගල් කුට්ටි මනාව එකමතක පිහිටන ආකාරයට ස්ථානගත කරලා තියෙනවා කියලා. හරියට ජිග්සෝ පසල්ලයක් වගේ. මේ විශාල බැම්මෙන් ටිකක් පස්සට ගිහින් බැලුවොත් දකින්න පුළුවන් කුඩා පාෂාණ කුට්ටි කපලා හැඩ කරලා ගැලපෙන ආකාරයට ස්ථානගත කරා වගේ දිස් වෙන ආකාරය. මම කියන්නේ මේ නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ මානවයා විසින් කියලා. දකින්න ලැබෙන ආකාරය ගැන මම විස්තර කරන්නේ.
සමහරවිට මේ ස්ථානයේ තිබුණ පාෂාණ යොදාගෙන මේ නිර්මාණය සිද්ධ කළා වෙන්න පුළුවන්. ඒක නිකන් අදහසක් විතරයි. මෙච්චර වෙලා ඔයාලා දැක්ක දේවල් ඔයාලගේ කුතුහලය උස්සන්න සමත්ුනේ නැත්තම් මේ දේවල් දිහා බලන්න. හොඳින් බලන්න මේ පාෂාණයේ සිද්ධ කරලා තියෙන රවුම් වලවල් ආකාරයේ නිර්මාණ දිහා. මේ නිර්මාණ පිහිටලා තියෙන සේජ් වෝල් නිර්මාණයට ආසන්නෙමයි. බලන්න සමහරක් වලවල් හරියටම වෘත්තාකාර ආකාරයට නිර්මාණය කරලා තියෙන විදිහ. මේ නිර්මාණ ස්වභාවික නිර්මාණ වෙන්න පුළුවන්ද? සාමාන්‍ය මේ වගේ නිර්මාණ ඇමරිකාවේ ජීවත් වන ස්වදේශික ජනතාව ධාන්‍ය අඹරන්න හා ආයුධ මුහත් කරන්න යොදාගෙන තියෙන ආකාරය දකින්න පුළුවන්. මේ නිර්මාණ මගින් ඉෂ්ට කරපු කාර්ය මොකක් වුණත් මේ නිර්මාණ ස්වභාවික නිර්මාණය වුණා කියලා නම් පිළිගන්න අමාරුයි. මේ හා සමාන ලෝකයේ වෙනත් ස්ථානවල සිද්ධ කරලා තියෙන නිර්මාණ කිහිපයක් ඔයාලට මම පෙන්වලා දෙන්නම්. ඔයාලා මේ දකින්නේ ස්කොට්ලන්තයේ හා අසර්බජාන් වල පිහිටලා තියෙන මේ වගේ අපූරු නිර්මාණ. මීට අමතරව මේ ආකාරයේ කැපුම් පාරවල් පවා මේ ස්ථානයේ දකින්න ලැබෙනවා. මේ කැපුම් යොදා ගන්න ඇත්තේ ආයුධ මුහත් කරන්නද නැත්නම් වෙනත් කාර්යයකටද? මුණා වුණත් මේ සලකුණු කාදෙන්නේ නිසා සිද්ධ වුණ නිර්මාණ කියලා නම් විශ්වාස කරන්න අමාරුයි. ඔයාලගේ කුතුහලය වැඩි කරන තවත් තොරතුරක් මම පෙන්නලා දෙන්නම්. ඔයාලට මතක ඇති මම කලින් කොටස් කිහිපයකින්ම කතා කරා පැරණි ශිෂ්ටාචාර විසින් සිද්ධ කරන ලද විශාල පාෂාණ නිර්මාණවල දකින්න ලැබෙන මේ ගැට ආකාරයේ නිර්මාණ ගැන. ලෝකේ පුරා මේ වගේ නිර්මාණ දකින්න ලැබෙනවා. මේ දේවල් ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් කලින් කොටස් ඔයාලට නරඹන්න පුළුවන්. මේ සාධක වලින් අපිට පෙන්වලා දෙන්නේ අතීතයේ ගෝලීය වශයෙන් සම්බන්ධතා පවත්වපු ඔවුන්ගේ තාක්ෂණය හුමාරු කරගත්ත දියුණු ශිෂ්ටාචාරයක් පැවතිලා තියෙනවා කියලා. මේ ආකාරයේ ගැට නිර්මාණ මේ සේජ් වෝල් නිර්මාණයේත් අපිට දකින්න ලැබෙනවා. එක ස්ථානයක විතරක් නන් නෙමෙයි ස්ථාන කීපයකම මේ ආකාරයේ ගැට නිර්මාණ දකින්න පුළුවන්. මේකත් අහඹු සිදුවීමක්ද? ඔයාලා මේ පාෂාණ පීඨීම කලින් දකින්න ඇති. පුදුම හිතෙන කාරණේ තමයි මේ විශාල පාෂාණ කුට්ටිය මේ ආකාරයට හිර වෙලා තියෙන මේ ගැට ආකාරයේ නිර්මාණයක් උපකාර වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. මේවා කාදෙනී නිසා නිර්මාණය වුණ සලකුණුද? ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. නිකමට හිතලා බලන්න. අපි කලින් දැක්ක රවුම් වලවල් ආකාරයේ නිර්මාණ හා මේ ගැට ආකාරයේ නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ පාෂාණ කුට්ටි දෙකක් ලිස්සලා යන්නේ නැතුව එක මත එක හොඳින් හිර වෙලා තියෙන්නේද? අදහසක් විතරයි. මේ වගේ නිර්මාණ දකිද්දි මේ අපූර්ව නිර්මාණය ස්වභාවික නිර්මාණයක්ද කියලාත් ගැටලු රාශියක් ඇති වෙනවා. සමහර විට අපි මේ දකින්නේ පැරිණි නැති වෙලාගේ ශිෂ්ටාචාරයක් විසින් මේ ස්ථානයේ වැඩි දියුණු කරලා තියෙන ආකාරයේද? මේක ඇත්තටම අභිරහසක්. මේකට උත්තරයක් මම තාම දන්නේ නැහැ. අපි ඉස්සරහට බලමු විශේෂඥයන් මේ ස්ථානයේ පරීක්ෂා කරලා මොන වගේ තොරතුරු හොයාගයිද කියලා. මේ ස්ථානය විශේෂඥයන් විසින් පරීක්ෂාවට ලක් කරද්දී ඔවුන් පොළව හරහා ගමන් කරන රේඩාර් තාක්ෂණය, එහෙම නැත්නම් ලයිඩාර් තාක්ෂණය යොදාගෙන මේ නිර්මාණයේ අභ්‍යන්තර පිහිටීම මොන වගේද කියලා පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම මේ පාෂාණ 3D ස්කෑන් කිරීමකට භාජනය කරනවා. මේ මගින් පාෂාණ කැපීමක් සිද්ධ වෙලා තියෙනවද කියලා ඔවුන්ට හොයලා බලන්න පුළුවන්. ඒ වගේම මේ ගල්බැම්මේ පාදමේ පාෂාණ කුට්ටිය අතර රැඳිලා තියෙන කාබනික ද්‍රව්‍ය, එහෙම නැත්නම් සත්ව හෝ ශාක කොටස් පරීක්ෂාවට ලක් කිරීමෙන් මේ ගල්බැම්ම කොයිතරම් පරණයිද කියලා හඳුනා ගන්න පුළුවන්. මේ ආකාරයට තමයි විද්‍යාත්මක පරීක්ෂණ ඔවුන් සිද්ධ කරන්නේ. හිතලා බලන්න මේ නිර්මාණයේ ස්වභාවික පිහිටීමක් කියලා හඳුනාගත්තත් කොයිතරම් වටිනවද කියලා. භූවිද්‍යාඥයන්ට මේ ආකාරයේ අපූර්ව නිර්මාණ ස්වභාව ධර්මයේ නිර්මාණය කරන ආකාරය ගැන අධ්‍යයනය කරන්න මේ හොඳම අවස්ථාවක්. අපි බලමු අනාගතයේ මේ ස්ථානය ගැන මොන වගේ තොරතුරු විද්‍යාඥයන් හොයාගයිද කියලා. මම කියන්නේ මේ නිර්මාණය මිනිසා විසින් නිර්මාණය කරා කියලා. තාම හරියටම ඒ දේ කියන්න බෑ. නමුත් යම් යම් සාධක අපිට දකින්න පුළුවන්. ඔයාලත් දකින්න නැති මේ පාෂාණ කුට්ටි පිහිටලා තියෙන අපූර්ව ආකාරය ඇත්තටම පුදුමාකාරයි. ඒ වගේම ගැට ආකාරයේ පිහිටීම් පවා දකින්න ලැබෙනවා. ඒ වගේම මානවයා විසින් සිද්ධ කළා කියලා විශ්වාස කරන්න පුළුවන් සාධකත් දකින්න පුළුවන්. මේ නැති වුණු පැරණි ශිෂ්ටාචාරයක් විසින් සිද්ධ කරන ලද නිර්මාණයක ඉතුරු වෙලා තියෙන සාධකද? එහෙම වුණොත් උතුරු ඇමරිකාවේ ජීවත් වුණ පැරණි මානව ශිෂ්ටාචාර ගැන අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්. අපි ඉස්සරහට බලමු ඔවුන් මොන වගේ තොරතුරුද හොයාගන්නේ කියලා. වෙනදා වගේම කියන්න තියෙන්නේ මම කියන නිසා මේ තොරතුරු එකපාරටම පිළිගන්නවත්, එහෙම නැත්නම් පැත්තකට විසිකරලා දාන්නවත් හදිස්සි වෙන්න එපා. විවෘත මනසකින් හොඳට හිතලා බලන්න.
තව තොරතුරු හොයලා බලන්න. ඔයාලා හොයාගන්න තොරතුරු මාත් එක්කත් බෙදාගන්න. අද මේ කොටසින් ඔයාලා අලුත් දෙයක් දැනගත්තා නම් අනිත් අයටත් ඒ දේවල් කියලා දෙන්න. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් කොටසකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම භෞතික.